නව කැබිනට් සංශෝධනයට අනුව දීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය ධුරයේ තීවරුම් දුන් අමාත්‍ය විජිත් විජේමුනි සොයිසා මහතා අද කොළඹ පිහිටි එම අමාත්‍යංශයේදී වැඩභාර ගනු ලැබුවා. විපක්ෂ දේශපාලකයන් චෝදනා කරන ඔබතුමා මුහුදවත් දැකලා නැහැ, කොහොමද මේ අමාත්‍යංශය කරන්නේ? මේ නාමල් මන්ත්‍රීතුමා අපච්චිගෙන් ඇහුවනම් මම මුහුද දැකලා තියෙනවද නැද්ද කියන එක අපච්චි කියයි. මම මිරිජ්ජක් දන්නවා, කරිජ්ජක් දන්නවා, ලුණිජ්ජක් දන්නවා. මම කාලා තියෙනවා. මම විශේෂයෙන් මතක් කරොත් මම ඉපදිලා තියෙන්නේ බෙන්තර වලල්ලාවි. එමෙන්ම ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාද තිරසාර සංවර්ධන, වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන පිළිබඳ අමාත්‍ය ධුරයේ වැඩභාර ගැනීම අද දිනේදී සිදු කළා. ඌරුමස් මතක් කරනකොට කෙළබේරන මිනිස්සු ඉන්න රටක් මේක. ගුවමස් ගෝනමස් මතක් කරනකොට විශේෂයෙන්ම ඉහළ පැලැන්තියයි. ඒ වගේම වනජීවි ජීවීන් ඉන්නේ වනයත් එක්ක. වනයට මේ රටේ සාධාරණ වෙනවා කියලාත් මම නම් විශ්වාස කරන්නේ නැහැ. මට හැම්බලා තියෙන නියෝජ්‍ය අමතිත් එයා නම් දැනටම හිතාදන් ඉන්නේ කැලෙන් එළියට එන්නේ නැහැ කියලා. හැබැයි මම ඉතින් ෆෑන් එහෙම මේ තියනවා පොඩ්ඩක් ගලවලා දාන්න යනවා. මගේ මිත්‍රයා හිටපු ගමන් ඉදී දේශපාලනය කරනවා නිතරම. අපට වඩා ඇඟට අරන් කරනවා දේශපාලනය එක හන්ද. පණ එලි කරලා නිවාස හදනේ සම්බන්ධයෙන් මන්නාරම් ආශ්‍රිතේ ඒ සම්බන්ධයෙන් ඔබතුමා පියවරක් ගන්න බලාපොරොත්තු වෙනවා. වනය එලි කරලා ඒ ඉඩම් අල්ලා ගැනීම අපි අනිවාර්යෙන් නවත්වනවා. මේක මන්නාරම් පවණක් නෙවෙයි, දකුණු පළාතේත් අර එලි කරලා දේශපාලනක් මේවා අල්ලාගෙන තියෙනවා. එමෙත්ම වාරිභාර්ග හා ජල සම්පත් කළමනාකරණ සහ ආපදා කළමනාකරණ අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අමාත්‍ය දුමින්ද දිසානායක මහතාද අද කොළඹ පිහිටි ආපදා කළමනාකරණ අමාත්‍යංශයේදී වැඩභාර ගනු ලැබුවා. අතික ජනාධිපතිතුමාට මුරගහකන්ද සිහිනයක් වුණා වගේම මගේ සිහිනේ තමයි පහළ මල්ලතු ජලාශය නිර්මාණය කිරීම. ඒ මීතර මුල සිද්ධියේදී හානි වෙච්ච සියලු දෙනාටම ඉදිරි මාස 6 ඇතුළත අවශ්‍ය නිසි සාධාරණ ඉෂ්ට කරනවා කියන පොරොන්දුවත් මේ අවස්ථාවේ දෙනවා. මේ අතර කෘෂිකර්ම අමාත්‍යංශයේ අමාත්‍යවරයා වශයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දිනේ වැඩභාර ගනු ලැබුවේ රාජගිරියේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යංශයේදී. මෙතන ඉඳලා දැන් අපි එකිනෙකාට චෝදනා කරමින් යන්න කාලයක් නැහැ. එක්සත් ජාතික පක්ෂයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි ජාතික ආණ්ඩුවක් විදියට කටයුතු කරනවා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්නත් අපිට ඉඩ දෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ප්‍රතිපත්ති ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න අපිට ඉඩ ලැබෙන්නේ නැති බවත් අපි පිළිගන්න. ජනාධිපතිතුමාට ලබා දුන්නු වරමාණුව ජනාධිපතිතුමාට බේරෙන්නත් බෑ. එක්සත් ජාතික පක්ෂය අඩුපාඩු පෙන්නවා කියලා බේරුමක් ඇති වෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ අග්‍රාමාත්‍යවරයා ඇතුළු කණ්ඩායමටත් බේරීමක් ඇති වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අඩුපාඩු නිසාය ඒ කටයුතු කරන්න බැරි වුණේ. මේ දෙගොල්ලන්ටම පොදුවේ මේ වගකීම දරන්න වෙනවා. සබීතාපායේ ගිවිසුම අදින් අවසන් වෙනවා. දැන් ඊට පසුව දැන් ඔබතුමා මේකෙම ඉන්නවද නැත්නම් වෙන තැනකට යනවද ඔන්න හොඳ අවස්ථාවක් රටට පෙන්නන්න. නෑ, මම ඇත්තට මේ පිළිබඳව දන්නේ නෑ. මේ අධ්‍යයනයක් කරලා නෑ. මොකද මම ආවා විතරයි. මම අධ්‍යයනය කරන මට මේ හොඳ සැප ගොඩ නැගිලිවල අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් නෙමෙයි. අමාත්‍යංශයේ තිබුණු ගොඩ නැගිල්ල එතුමට දෙන්න සිද්ධ වුණා. දැන් මම හොයලා බලනවා ඒ ගොඩ නැගිල්ල නැවත ලබා ගන්න පුළුවන්කම තියෙනවා නම් අනිවාර්යෙන්ම ඒ ගොඩ නැගිල්ලට යන්න කටයුතු කරනවා. මම උපරිම උත්සාහයක් දරනවා නැවත ඒ ගොඩ නැගිල්ල ගන්න එහෙම අවස්ථාව ලැබුණොත් වහාම එතනට යන්න කටයුතු. තව නම් හදා ගන්න පුළුවන්. ඔක්කොම ඔය තේ කෝප්පේ කුණාටු වගේ තමයි. සිංගප්පූරුවෙන් ගැහුවේ නැද්ද? විසුම් ගහන්නේ නැතුව රටවල්දී.